සුබදවසක් කියවා මගේ යාළුවෝ හැමෝටම. ඔයාලම එකතු වෙලා ඉන්නේ SL3000 YouTube channel එකත් එක්ක. ඉතින් මගේ යාළුවනේ අද ඔයාලට මේ කියන වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඊට අමතරව ඔයාලා මේ වීඩියෝ එක ඔයාලගේ නංගි කෙනෙකුට හරි එහෙම නැත්නම් මල්ලි කෙනෙකුට හරි කවුරු හරි මේ හරහා සල්ලි හොයන්න පුළුවන් කියලා හිතන කෙනෙකුට අනිවාර්යෙන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් ගොඩක් වැදගත්. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ලෝකේ වැඩිම දෙනෙක් සල්ලි හොයන concept එක ගැන. මේක තමයි Google AdSense කියලා කියන්නේ. ඉතින් Google AdSense කියලා කියන්නේ ඉතාමත් විශ්වාසවන්තදායි සේවාවක්. ඉතින් මේ වීඩියෝ එකදී මම ඔයාලට කතා කරනවා කොහොමද Google AdSense ගන්නෙ, ඒ වගේම ගන්න AdSense account එකක් කොහොමද පවත්වා ගන්නෙ, ඊට අමතර ඔයාලගේ account එකෙන් සල්ලි කොහොමද ලංකාවට ගන්නෙ, ඒ වගේම කොහොමද AdSense account එකක් එහෙම නැත්නම් ඔයා blog එකකට මේක ගන්න ඕන නම් කොහොමද ඒකට හොඳම මාතෘකා, ඒ ආදී ගොඩක් වැදගත් කරුණු ටිකක් මම මේ වීඩියෝ එකේදී ඔයාලට කතා කරනවා. ඉතින් මුලින්ම අපි කතා කරමු යාළුවනේ AdSense කියන්නේ මොකක්ද කියලා. ඊට කලින් මට ඔයාලට කියන්න ඕනි මගේ යාළුවනේ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෑ තියෙනවා රතුපාට subscribe button එක, ඊට අපෙත් තියෙන bell icon එක, මේ icon දෙකම click කරලා තියාගෙන මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාගේ ළඟටම වීඩියෝ ගෙන්න ගන්න පුළුවන්. හරි, ඉස්සලා මම ඔයාලට මොකක්ද AdSense කියලා කියන්නේ කියලා පොඩි දල අවබෝධයක් දෙන්නම්. AdSense කියලා කියන්නේ යාළුවනේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මම අද මේ කතා කරන්නේ blog වලට එහෙම නැත්නම් web වලට ගන්න පුළුවන් AdSense සම්බන්ධයෙන්. මෙතනදී blog එකකට හරි web එකකට හරි ගන්න AdSense එකේ තේරුම තමයි ඔයාලා දන්නවා ඔයා website visit කරනවා ඕනි තරම්. ඉතින් මෙන්න මේ විදිහට website visit කරනකොට ඔයාලා දන්නවද මේ තියෙන website වල මේ දාලා තියෙන advertisement හරහා ඔයාලට පේනවා මේ තියෙන advertisement හරහා ඔයාලා website එක මේ website එක visit කරනකොට මේ website හදපු කෙනාට සල්ලි එකතු වෙනවා. අන්න ඒකයි Google AdSense කියලා කියන්නේ concept එකේ සරලම තේරුම. මේක මම කිව්වා කලින්ම කොටස් දෙකකට වෙන් වෙනවා. එකක් YouTube AdSense, අනිත් එක තමයි blog සහ web වලට ලබා දෙන මේ AdSense සේවාව. ඉතින් තව එකක් තියෙනවා AdMob කියලා සේවාවත් මෙයාලගේ. ඉතින් මෙතනදි කතා කරන්නේ මේ කොහොමද ඔයාගේ blog එකක් එහෙම නැත්නම් ඔයාගේ website එකක් හොඳට SEO එහෙම නැත්නම් ගොඩක් traffic එකක් එන විදියට ඔයාගේ YouTube channel එකක් නෙමෙයි ඔයාගේ blog එක කොහමද හදාගන්නේ කියලා. ඉතින් මගේ යාළුවනේ සාමාන්‍ය මම ඉස්සල්ලාම මෙන්න මේ විදිහ දල අවබෝධයක් දුන්නා ඔයාලට මොකද්ද මේ AdSense කියලා කියන්නේ කියලා. ඉතින් මේ විදියට ඔයා මාසයක් පුරාම එකතු කරන සල්ලි ඔයාගේ account එකට හැම මාසෙම 11 වෙනිදාට හම්බ වෙනවා. ඉතින් මේක සරලවම AdSense කියන concept එක. ඉතින් ලංකාවේ ඕනි බැංකුවකින් මේ AdSense account එකක සල්ලි ගන්න පුළුවන්. YouTube වගේම blog එකකට ගන්න පුළුවන් නම් AdSense ගොඩක් හොඳයි ඔයාලට. ඉතින් මගේ යාළුවනේ YouTube AdSense වලට ගොඩක් කට්ටිය මාන්සි කරනවා. ගොඩක් අමාරුයි ඇත්තටම YouTube AdSense ගන්න. හැබැයි blog AdSense එහෙම නෙමෙයි. හොඳ ට්‍රැෆික් එකකින් ඔයාලට හොඳ sources එකකින් ඔයාලගේ web page එකට එහෙම නැත්නම් blog එකට හොඳ visitors ලා ප්‍රමාණයක් එනවනම් අනිවාර්යෙන් ඔයාලට ගන්න පුළුවන් මේ AdSense කියන සේවාව. හරි, මීළඟට මම ඔයාලට කියන්නේ දැන් ඔයාටම කියලා website එකක් හදාගන්නකොට මොන වගේ දේවල් සම්බන්ධයෙන්ද ඔයා දැනුවත් වෙන්න ඕනි. මුලින්ම ඔයා හදාගන්න ඕනි හොඳ වෙබ්සයිට් එකක්. ඉතින් ඒකට වැදගත් ටොපික් ටික මම ඔයාලට කියන්නම්. ඉතින් මගේ යාළුවනේ මේ මම සර්ච් කරලා තියෙන හෙල්ත් කියන කාණ්ඩේ වෙබ්සයිට් එකක්. ඉතින් මේ වෙබ්සයිට් එකට සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් විසිට් කරන්නේ මොකද මේ වෙබ්සයිට් එකට සාමාන්‍යයෙන් ඉන්ට්‍රස්ට් එහෙම නැත්නම් වැදගත් නිසා ගොඩක් කට්ටිය මේ වෙබ්සයිට් ෆලෝ කරනවා. ඉතින් මම ලියාගත්ත පුංචි වචන ටිකක් එහෙම නැත්නම් ඔයාලට වැදගත් වෙයි කියලා දැන්ට ලෝකේ භාවිතා වෙන ගොඩක් වැදගත් වෙන බ්ලොග් සයිට් වල රෑන්කින් වල 1 2 3 තියෙන වෙබ්සයිට් වල තියෙන මෙන්න මේ කැටගරිස් වලට හෙල්ත් ඇන්ඩ් ෆිට්නස් කියන කාණ්ඩේ තමයි එකඩම තියෙන. ඊළඟට ඉන්ෂුරන්ස්, ඊළඟට ඔටෝමොබයිල්, ඊට පස්සේ මාකටින් ඇන්ඩ් ඇඩ්වර්ටයිසින්. ඊට පස්සේ ටෙක්නොලොජි තියෙනවා. ඒ විදිහට තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදි මම පොදුවේ සාමාන්‍යයෙන් ඔයාලට කියනවා පුළුවන් නම් health and wealth ඒ වගේම technology, security මේ කියන කාණ්ඩේ වෙබ්සයිට් එකක් හදන්න ගොඩක් ලෝකේ ගොඩක් දෙනෙක් සර්ච් කරලා මෙන්න මේ කාණ්ඩේ වෙබ්සයිට් වලට තමයි ඇදී එන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් නම් web හදන්න, එහෙම නැත්නම් වෙබ්සයිට් ගැන, එහෙම නැත්නම් web app development වගේ දේවල් සම්බන්ධයෙන්, නැත්නම් පරිගණක භාෂාවන් සම්බන්ධයෙන් මොකක් හරි blog එකක් හරි web එකක් හරි හදා ගන්න පුළුවන් නම්, එහෙම නැත්නම් foreign exchange rate කරන නැත්නම් forex වගේ ඒ වගේ දේවල්කට ගැලපෙන ආකාරයේ blog එකක් හරි web එකක් වගේ හදා ගන්නත් පුළුවන් නම්, ඒ වගේම travel
වගේ තවත් ගොඩක් වැදගත් වෙන සයිඩ් එකක දෙයක් ඔයාලට හදාගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ගොඩක් වටිනවා. මොකද ගොඩක් දෙනෙක් සර්ච් කරන්නේ මෙන්න මේ මුල් කැටගරියේ තියෙන, එහෙම නැත්නම් මේ කාණ්ඩයේ තියෙන මුල් වෙබ්සයිට් වලට ගොඩක් කට්ටිය ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට හෙල්ත් කියන්නේ, වගේම ටෙක්නොලොජි කියන්නේ ගොඩක් දෙනෙක් හොයන දෙයක්. අන්න ඒ කාණ්ඩයට ඔයාට පුළුවන් බ්ලොග් එකක් හරි වෙබ් එකක් හරි හදාගන්න. ඉතින් මගේ යාළුවනේ ඊළඟ ප්‍රශ්නේ තමයි කොහොමද මේකට අපි දෙයක් මොන විදිහ සිංහල භාෂාවෙන්ද බ්ලොග් එකක් පටා ගන්න පුළුවන්, නැත්නම් දෙමළ භාෂාවෙන්ද, නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන්ද? ඉතින් මෙතනදී යාළුවනේ ඇත්තටම බ්ලොග් එකකට කියන්නේ බ්ලොග් ඇඩ්සන්ස් එවන් වෙබ් ඇඩ්සන්ස් අපිට ගන්න පුළුවන් වෙන්නේ දැනට Google එකෙන් රෙකමන්ඩ් කරලා තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් ලියන බ්ලොග් හරි වෙබ් එකකට හරි තමයි ඔයාලට මේ ඇඩ්සන්ස් සේවාව ගන්න පුළුවන්. ඉතින් මේ ඇඩ්සන්ස් සේවාව ඔයාලට ගන්න නම් අනිවාර්යෙන් ඒ භාෂා ඉංග්‍රීසි, ඒ වගේම හින්දි, ඒ වගේ ගොඩක් භාෂාවල් තියෙනවා. ඉතින් පොදු වෙල සිංහල භාෂාවට ගන්න බෑ ඇඩ්සන්ස්, හැබැයි ඉංග්‍රීසි භාෂාවට ගන්න පුළුවන්. ඉතින් මෙතනදිත් ඔයාලට අර මම කලින් පෙන්නපු කැටගරිස් වලට අදාළ හදා ගන්න පුළුවන් හොඳ ආටිකල්ස් ටිකක්. ඉතින් මේ ආටිකල්ස් එකක් ඔයා හදලා බ්ලොග් එකකට ඔයාගේ දානකොට අනිවාර්යෙන් වචන 700කට වැඩි වෙන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාට ග්‍රැමර්ලි නිවරදිවම ඔයාට ව්‍යාකරණ මේක භාවිතා කරන්න. ඉතින් ඒකට ඔයාට Google එකේ හරහා වෙබ්සයිට් වල තියෙන දේවල් කොපි කරලා දාන්න බෑ, ඔයාගෙම දේවල් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාට සාමාන්‍යයෙන් ඔයාගේ A level හරි O level හරි කරන කෙනෙක් ඉන්නවනේ ඉංග්ලිෂ් මීඩියම් වල සබ්ජෙක්ට් තියෙනවා නම් ඔයාලට පුළුවන් এডুকেෂන් වෙබ්සයිට් එකක් බිල්ඩ් කරන්න, ඒ වගේම බ්ලොග් එකක් හදන්නත් පුළුවන්. ඉතින් ඊටත් අමතරව උසස් අධ්‍යාපනයේ හදාන තව කවුරු ඉන්නවනේ, එයාලගේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ලියවුණු ඔයා ඉන්ට්‍රස්ට් කරන දෙයක් තියෙනවා නම් ඒවත් ඔයාගේ බ්ලොග් එකට දාන්න පුළුවන්. ඉතින් මෙතනදි කලින් කිව්වා වගේ සාමාන්‍යයෙන් ඔයාට Facebook එකෙන් සමහරක් තැන් වලින් මේ වැදගත් පෝස්ට් හොයා ගන්න පුළුවන්. ඉතින් එකම දේ තමයි Google එකේ තියෙන ඉමේජ් එකක්වත් Google එකේ තියෙන පෝස්ට් එකක්වත් දාන්න බෑ ඔයාගේ බ්ලොග් එකට. එහෙම නැත්නම් ඔයාට බ්ලොග් එක ඇඩ්සන්ස් ගන්නකොට ඇඩ්සන්ස් එක රිජෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නේ. ඉතින් කොහොමද හොයාගන්නේ? ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකොට ලෝකයේ සමාජ ජාල වෙබ් අඩවි ගොඩාක් තියෙනවා. ඉතින් ඒ අතර Facebook තියෙනවා, ඊට අමතරව ඔයාලා තියෙනවා LinkedIn, ඒ වගේම WeChat, ඒ වගේ ඊට පස්සේ VK, ඔය වගේ ගොඩක් ප්‍රබල ගොඩක් ලොකු ප්ලැට්ෆෝම් තියෙනවා සෝෂල් මීඩියා වල. ඉතින් මේ වගේ වැදගත් පෝස්ට් ඔයාට හදලා ගන්න පුළුවන් වචන 700ට වැඩි. ඉතින් මෙතනදි සාමාන්‍යයෙන් බ්ලොග් එකකට ඇඩ්සන්ස් ගන්නකොට පොදුවේ බලපාන කරුණු ටිකක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාගේ බ්ලොග් එක අනිවාර්යෙන් හදන්න ඕනි බ්ලොග්ස්පොට් එකකින් හදලා අනිවාර්යෙන් ඔයාට ඩොමේන් එකක් ගන්න වෙනවා. ඒ කියන්නේ www.com එහෙම නැත්නම් .yxyz එහෙම නැත්නම් .ino වගේ ඔයාට ගන්න පුළුවන්. එතකම .net වගේ මේ වගේ URL වලට එහෙම නැත්නම් මගේ ඩොමේන් වලට සපෝට් කරන ඇඩ්සන්ස්. ඉතින් මීළඟ කාරණේ තමයි Google එකට සාමාන්‍ය මේ වගේ සර්විස් එකක් ඇයි අපිට දෙන්නේ? Google ලා ඔයාලා දන්නවා ලෝකයේ තියෙන ලොකුම සර්ච් එන්ජින් එක වගේම ලෝකයේ තියෙන අන්තර්ජාල සේවා දායකයන් අතර, සේවා සපයනන් අතර අංක එකේ concept එක තමයි Google ලාගේ තියෙන්නේ. ඉතින් එයාලා මේ විදිහට අපි හදන බ්ලොග් වලට කට්ටිය ආවට පස්සේ ඒව අර ඇඩ්වර්ටයිස්මන්ට් සමාගම් වලින් ඇඩ් දීලා අපිට ගාණක් දෙනවා වගේම එයාලත් ගාණක් ගන්නවා. ඉතින් මෙතනදී තියෙන වැදගත්ම දේ තමයි Google AdSense account එකක ඩොලර් 100ක් කම්ප්ලීට් වුණාට පස්සේ ඔයාට ඔයාගේ චෙක් එකක් විදිහටත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ වෙබ්සයිට්, එහෙම නැත්නම් ඔයාගේ සම්පත් බැංකුවේ account එකට හරි BOC එකේ හරි, එහෙම නැත්නම් HNB එකේ හරි ඕනම ආකාරයේ බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරගන්න පුළුවන්. ඒක දවස් 3ක් වගේ යනකොට ඔයාලට එනවා. ඉතින් බ්ලොග් ඇඩ්සන්ස් සම්බන්ධයෙන් මම මේ කියපු දේෙන් ඔයාලට පොඩි හරි දල අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. අනිත් එක මේක ට්‍රයි කරන්න, මොකද Google AdSense කියලා කියන්නේ ඇත්තටම දිගු කාලෙ තියෙන සමාගමක්. අනිවාර්යෙන් දිගටම මේ හරහා එකතු වෙලා ඉන්න ඔයාලට ලොකු බෙනිෆිට් එකක් තියෙනවා. ඉතින් Google AdSense සේවාව ඔයාගේ බ්ලොග් එකකට හරි වෙබ් එකකට හරි ගන්න තියෙනවනේ, ඒක ලොකු chance එකක් යාළුවනේ. අනිවාර්යෙන් try කරන්න. අපි ඉස්සරහදී කතා කරමු කොහොමද බ්ලොග් එකක් හරි එහෙම නැත්නම් WordPress වලින් වෙබ්සයිට් එකක් නිර්මාණය කළා ඔයාලට කොහොමද AdSense හදන්නේ, ඒ වගේම AdSense account එකට apply කරන්නේ ආදී සියලුම දේවල් ඉස්සරහදී කතා කරමු. ඉතින් subscribe කරලා එකතු වෙන්න SL3000 YouTube channel එකත් එක්ක. අන්තර්ජාලය හරහා මුදල් හොයන ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් අපේ YouTube channel එක. ගිහිල්ලා නම් හැමෝටම
සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවනේ.